දැන් අවුරුදු 3කට වගේ කාලයේ සිට නාගලෝකයෙන් ධාතුන් වහන්සේලා කැලණි විහාරස්ථානයට පරිත්‍යාග කරන බව සඳහන් කරන්නට යෙදුණා. පිට විශාල සද්දයක් ඇහුණා. ඒ සද්දයාවේ ගඟේ වතුර වලට තද යමක් ස්පර්ශ කළහින් පස්සේ ඇතිවෙන්නා වූ ඒ ගෝසාව. ඒ වගේ 3-4 සැරයක ගෝසාවක් ආවා. එහෙම ටික වෙලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මයා කරඬුවක් සහිතව කැලණි නදියෙන් ගොඩට ආවා. අනියක්කිත නාගරජතුමා මට ගඟට එන්න කියලා ආරාධනා කර ගම්පතුලේ ගුහාවකට ගිහිල්ලා තාය මම ගොඩාව. නැවතත් මම ගම්පතුලට යන්න හදනකොටම ඒ නාගරාජයාගේ කටේ මේ සරවක ධාතු කරඬුව තිබිලා නෝතර ගත්තා මම. ඒ ශෙනෙකින්ම ගොඩට ආවා. අපි විශේෂ නාගාසනයක් හදලා තිබ්බා. අපි එතනින් කරඬු වහන්සේ තැන්පත් කරලා වන්දනාවක් කරා. මීට පෙර දුටුගැමුණු රජුරෝ රුවන්වැලිසෑය නිර්මාණය කළයින් පස්සේ ධාතු පුණ්‍යෝත්සවයේදී රහතන් වහන්සේ නමක් නාගලෝකයට ගිහිල්ලා ධාතුන් වහන්සේලා ලබාගෙන ඇවිල්ලා තැන්පත් කළයි කියලා සඳහන් වෙනවා. මේවා අතර අනුසන්ධියක් තියෙනවා කියලා මට හිතෙනවා. 2020 වර්ෂයේ එනකොට අපිට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩනගන්නට අවකාශය සැලසෙනවා කියන පණිවිඩයත් ඒ සමගම අපිට ලැබුණා.